ආයිබෝන් පෙට්ටොක් එකට ඔන්න අද දවසේදීත් අපි සූදානම් අපේ මොන්ස්ටර්ස් මිෂන් 3 ආරම්භ කරන්න අපි ඇවිල්ලා ඉන්නේ පැතුම්ගේ ගෙදර මෙතනින් තමයි අපි පළවෙනි වැඩේ පටන් ගත්තේ ඉතින් අද දවසේදී අපි සූදානම් අපි මෙච්චර දවසක් කරේ තලංගම වැවේනේ මේ නයි ෆිෂ්ලා ඇලිගේටර්ස් ලල්ලගත්තේ ඇලිගේ අල්ලව ඇලිගේටර් කෙනෙක් මෙතන තාමත් ඉන්නවා අපි ඒක පෙන්වන්න ඉතින් ඒ තව නයි ෆිෂ්ලා 6 දිනකුත් ඉන්නවා මෙතන අපිට පුළුවන් විදියට අපි මේ විලෝපික මත්සින් අයින් කරන දේ තමයි මේ කරන්නේ ඉතින් මාත් එක්ක තනියම නෙවෙයි මම ඉන්නේ මගේ පිටිපස්සෙ ඉන්නවා සෙට් එකක්. ඉතින් මේ වැඩවලට උදව් කරන්න පුළුවන් සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා. රාජපක්ෂවරුත් ඉන්නවා මෙතන. ඉතින් මේ හැමොත් එක්කම අද දවසේදී අපි යන්න සූදානම් තලංගම වැවට නෙමෙයි මේ පාර යන්නේ දියවන්නාවට. ඒ කියන්නේ අර 225 දෙනා ඉන්නේ. අන්න ඒ ළඟ හරියට තමයි යන්නේ ඉන්නේ. ඉතින් අද දවසේදී ගිහිල්ලා අපිට පුළුවන් විදියට මේ විලෝපික මස්සින් නැත්තම් මේ මස් කන මාළු සෙට් එක අයින් කරන්න තමයි අද යන්නේ. මේ ඉතින් සුරතලු මෙනුවෙන් පෙට්ටෝක් අද දවසේදී යනවා මේ මොන්ස්ටර්ස් මිෂන් 3. අපි ගිහිල්ලාම බලමු මොනවද වෙන්නේ කියලා. යා. मेतन नाइफ अलन कलिंग अभी आव मे दीवन क्या मेतन अभी अलन मैं सिक्लीद मे अलन गवांगे अभी दान अभी मैं सिक्स मैं लगे फ्री कर පැතුම් අපි මෙතන ඇවිල්ලා දැන් අද අපි මයන් සික්ලිස් ඇල්ලුවා ඊට පස්සේ දැන් මෙතන ඇවිල්ලා මේකෙත් ඉන්නවා ගොඩක් දෙනෙක් ඔව් පොඩ කියන්න කවුරු මේකෙ ඉන්න බලා ගන්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක් කියන්නේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකෙත් හැබැයි ඉතින් බහුලව ඉන්නේ නයි ෆිෂ් ඊට අමතරව මයන් සික්ලිස් එක ඉන්නවා දියවන්නාව කියන්නේ කොහොමත් හැම જાතියම මාළු ඉන්න තැනක් තව පෙන්නනම් හිටියොත් තව බලන්න පුළුවන් ඇක්වේරියම් වලින් ඉක්ුණ පොඩි ඉබ්බෝ වර්ග එතකොට ඒගොල්ලෝ ටිකක් ඉන්නවා ඒගොල්ලෝ මේක ඉන්නවා ඒගොල්ලෝ ඉන්න පේන ඉන්න ලොකු එකෙක් එහෙම අතනට ඇවිල්ලා එහෙම යනවා හා දැන් අරවාන ඉන්නෙත් මේකද අරවාන මේක නෙමේ ගුඩා ඉන්නේ මේ මේකේ තමයි මේ දිවන්නා මේකේ කැලලක් මේ මේ මොකෝ මේ දිවන්නාෙන් එන ප්‍රධානකෙන් එන මේ ඇත්තට මේ අලුතින් මේ හාරලා හදපුවා ඉතින් මේවත් ඉන්න ඕගලන්ට බලන්න පුළුවන් ඉතින් මේ කොහොමද කියලා අපි මෙතනට ආව ඉතින් අලුතින් වැඩක් කරන්න බල මොකද පරණ තැනින් පොඩ්ඩක් අයින් වෙන උනා පරණ තැනකින් තලංගම වැවෙන් පොඩි ප්‍රශ්න කීපයක් ආවා මොකද ඒගොල්ලෝ කැමති නැහැ ගමේ කට්ටිය කැමති උන්නේ නැහැ එතනින් මාළු අයින් කරනවට ඒක හින්දා ඉතින් තේරුමක් ඒ කියන්නේ ඒගොල්ලන්ට ඔළුව වලට දෙන්න බෑ අමාරුයි ඒක හින්දා ඉතින් එතනින් අයින් උනා වැඩේ පොඩ්ඩක් ඉතින් මෙතනට ආවා අපි ඉතින් පුළුවන් විතර මෙතන කරමු දැන් මේ මේ මේකෙත් දියවන්නා ඔය තලංගම් වැව වගේම දියවන්නා වේත් ඔය කියන විලෝපික මත්සෙන් ඉන්නවා මේක විතරක් නෙමෙයි තවත් ගොඩක් ජලාශවල ඒගොල්ලෝ බෝවිලා ඉන්නවා අපිට පුළුවන් විදියට අපි ඒ ජලාශවලටත් යමු ඉතින් අද දවසේදී අපි ආවේ මේ දියවන්නා ඔයේ 825 ඉන්න දියවන්නා ඔය ගාව තියෙන තැනින් පොඩ්ඩක් විදිලා ඒකේ තව අතුශාකාවකට ඉතින් අපි අද දැන් මෙතන ඉඳලා බලමු නයි ෆිෂ් අල්ලනවා නම් එහෙමයි ඕගලන්ට අල්ලන්න පුළුවන් කට්ටිය මෙතන නයි ෆිෂ් ලාගේ තරම කොහොමද කියනවා නම් ඕගලන්ට බලන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් අපි පාන් කෑල්ලක් දැම්මොත් එමේ පාන් කෑල්ල මොකෙක් හරි මාළුවෙක් ඇවිල්ලා කනවනේ මෙතනට දැන් අපි දැන් මේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා පාන් කෑල්ලක් දාමු අපි යන මොහොත වෙනකොත් ඒ පාන් කෑල්ල හැමෝම තියෙනවා කිසිම පොඩි මාළුවෙක් නැහැ ඒකෙන් අදහස් වෙන්නේ ඒක ඒ දේ තියෙනවා මොකද පොඩි මාළු මුකුත්ම නැහැ මෙතන මේ කොටස තුල සම්පූර්ණම නයිෆ් ෆිෂ් තමයි ඉන්නේ බලමු ඉතින් වැඩක් කරලා ඉතින් මේක චරටම බෝ වෙලා ඉන්නේ ගිහලා තින්නේ ඒ කියන්නේ මෙතන සෑහෙන්නම දැන් ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ කියන්නේ ගොඩාක් කට්ටියගේ යෝජනා චෝදනා එනවා මේ සම්බන්ධව නයිෆ්ලා මේක පැහැදිලිවම ආයි කියන්න ඕනේ මේක අපිට අල්ලලා ඉවර කරන්න බෑ හරි මේක අල්ලලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නමුත් සමහර කට්ටිය කියනවා අපිට බැරි වෙයි කියලා මෙම නැ ගොඩක් කට්ටිය කියනවා මේක අල්ලලා ඉවර කරන්න බෑ බං උඹලා බොරු වැඩක් කරන්නේ මොකද්ද මේ වැඩේ හොමම අහනවා නෑ ඒක අපි පිළිගන්නවා හරි අපිට අල්ලලා ඉවර කරන්න බෑ නමුත් හැබැයි බිත්තර 1000 2000 දාන එක මාළුවෙක් හෝ අපිට අයින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මොකද තව එතනින් එහාට පරපුරක් බිහි වෙන එක අපිට නවත්ත ගන්න පුළුවන් හැකියාව තියෙනවා මොකද මේ වෙනකොට අපි අර හේ තලංගවේ මාළු 71ක් ඇල්ලුවා නයිෆ්ලා මෙතනින් ඇල්ලුවා මාළු 24ක් වෙන්න
ඉතින් අදත් බලමු ඉතින් කොහොමද කියලා යන විදිහට කරමු යන විදිහට කරමු අපි පටන් ගමු වැඩේ මාළු අල්ලන්න ආවේ මේ දියවන්න ආවේ पेन नैतिक सेवा करना कट्टी मे काट अभी करना अभी मेहमे मे तीन बल दी मे मित्र तीन अनावश्य मे हाइड मे मेवा तेक्तरा असंगत मे बदम एक्वेरियम संहार विकुणा विकुणा तीन ईसी मेहमती मे कदम अयंकल मे 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 तुंदे तिन्न मेकल तो मे पाद मेकल्लो मेकल अंक समय दायकते मेटी उपरी मे मेकल अयंकरण राज्य पुटल इन कट्टी मेक पेन है නමුත් මේ මිනිස්සුන්ගේ දුක විඳින කටුක කතිය අර ඕගලන්ට බල දෙහැක යතනක් තියෙනවා මේ ගොඩ ගහගෙන මේ මේගොල්ලෝ ඉතින් හරි දුකයි නමුත් ඉතින් මේගොල්ලන්ට ඉතින් මේ දේ කරන්න වෙලා තියෙනවා ඒ උනාට ඉතින් අපේ සහෝදරයෝ වගේ ඉන්නවා අපි ආශ්‍රය කරනවා ඉතින් මේ ටික මේගොල්ලන්ට පුළුවන් තරමින් කරනවා මම මේක කියන්න හේතුනේ මොකද ඕගලන්ට දකින්න පුළුවන් ඒක තැනක දැන් අපි ගිය මොළදි ගිහිල්ලා මයන් සිග්ඩිට අල්ලපු තැනක සම්පූර්ණ මිටි බෑග් දාලා විනාශ කරලා තිබ්බා ඒක ඔయిత කලින් මම ගිය වෙලාවක ඇත්තට මම ඒ ටික ඔක්කොම අයින් කරා අයින් කරලා මම දෙවනට බලනකොට එතනදී එතන ඉන්නවා ඒ කියන්නේ මාළු විකුණන කට්ටිය ඉන්නවා මාළු විකුණන කියන්නේ මුහුදු මාළු විකුණලා කරලා ඇවිල්ලා ඒගොල්ලෝ කරන්නේ අවසානයේදී බෑග් ටික ඔක්කොම අර මාළු ඉහෙටි කපු කෑලි එක්කලා විසික් කරන්නේ එතනට තමයි දියවන්න ආවේ ඉතින් ඒක ඇහුවට පස්සේ කියන්නේ මේ කබරෙන්ට කන්න දානවායි කියලා මාළු හැබැයි මාළු කෑලි ටික නෙමෙයි දාන්නේ බෑග් එකම තමයි දාන්නේ මේ ඉතින් දුකයි ඉතින් අපේ මිනිසුන්ට ඉතින් යන යන තැන ඒක සාමාන්‍ය සිංහලයාගේ හැටියක් මේ අනදේත් කියන්නේ අනිවාර්යෙන් මොකද අපි මෙතන අල්ලනකොට මෙතන අල්ලන්නේ අපි නයිෆ්ලා හරි නයිෆ් ෆිෂ් අල්ලනකොට අපි අල්ලන්නේ මේ මාළු විතරයි මොකද අපි ජයරූපේවන්න කියලා කතා කරලා කියනවා ඒක පොඩක් වැදුම් අනිවාර්යෙන් කියන මොකද මේ සමහරුන්ගේ චෝදනාවක් තියෙනවා ඇත්තට මේක මොකද අපි මේකෙන් හම්බ කර ගන්නවා මෙහෙම මේ ගරානෙත් දා ගන්නවා මෙහෙම මේක අපේ වෘතිය කියන එක වෘතිය නෙමේ අපි කරන්නේ ඒ කියන්නේ මෙතනින් අයින් කරලා අපි නැග් එක හරහස නැග් එකක් දැනුවත් කරලායි කරන්නේ මෙතනින් අයින් කළා මාළුවෙක් අපි සුළු ගානකට දෙනවා මොකද ගොඩාක් කට්ටිය අහලා තිබ්බා මේ අයියේ නිකන්ද දෙන්නේ පෙට් ඕකේ වීඩියෝ එක අපි දැක්ක නිකන් දුන්නේ කියන එක නිකන් දෙන්න පුළුවන් නමුත් මේ ඔක්කොම කරන්නේ අපේ අතේ වියදමෙන් අපිම තමයි මේ දේ කරන්නේ කාගෙන්වත් ලැබෙන දෙයක් නැහැ ඉතින් අර දැන් නිකන් දීලා මේ ලංකා මිනිස්සුන්ට අගේකුත් නැහැ ඒ මොකද සුළු ගානක් ගන්න එක මම දන්නවා සුළු ගානකට දෙන්නේ වැඩේට ලොකු ගානක් යනවා ඇත්තනම් අපි දෙන කට්ටියක පොඩ්ඩක් ඩීටේල් ටික අරගෙන තමයි දෙන්නේ විස්තර ටික මේ නවත ඒගොල්ලන්ගේ දැනුවත් කරනවා මෙහෙම දාන්න එපා කියලා සමහර කට්ටිය ඒත් අහනවා අයියේ පියාර එකක් ගන්න බැරිද බ්‍රීඩ් කරන්න කියලා. එතකොට ඉතින් පැහැදිලිවම කියලා දෙන්නේ මොකද මේක බ්‍රීඩ් කරන්න ඕන නම් අපි මෙතනින් අල්ලලා අයින් කරන්න නැහැනේ. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා අනිවාර්යෙන්ම කිව යුතුම දේ තමයි කරුණාකරලා වැඩිහිටි පුද්ගලයෝ ඉන්නවා නම් අනේ පොඩි දරුවන්ට කතා කරන්න දෙන්න එපා. මොකද ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. 6-4 නොදත් මේ පොඩි දරුවෝ කතා කරනවා. කතා කරලා ඉවරලා, ඒ කියන්නේ හරියට මාළුවගේ නමවත් කියාගන්න බැරි කට්ටිය කතා කරනවා. කතා කරලා ඉවරලා අහනවා, "අයියේ මාළුවෙක්ව ගෙදරට ගෙනත් දෙන්න බැරිද කියලා." ඉතින් එහෙම කරන්නේ නැහැ. ඒ දෙත් දැනුවත් වෙන්න. ඉතින් ඒකින්ද මාළුව සම්බන්ධ අපි දැනුවත් කිරීමක් කළා මේ දේ මෙහෙමයි කියලා. ඒකින්ද ඒ ගැනත් ඔළුවේ තියාගෙන කෝල් එකක් දෙන්න මාළුවෙක් ගන්න හදන්න. ඒ ටික තමයි ඉතින් ඒක කියන්න ඕනේ වැදුම්. මොකද දැන් මේකේ ගොඩාක් චෝදනා වගේම යෝජනා වගේම චෝදනාත් ආවා අපි මෙතන මෙහෙම මේ කරන වැඩේට ඒ චෝදනා කෙසේ වෙතත් ගොඩාක් කට්ටිය එක වෙලා ඉන්නවා දැන් අපි මේ දේ හොඳයි කියලා අපි නැතුව හරි මොකද අපිට ඇත්තටම අහිංසක සතුටක් තියෙනවා අපි නිසා නේද මේ කට්ටිය එක වෙලා ඉන්නේ කියලා එයාලටත් අපි කියන අපි නැත් අපිව සම්බන්ධ කරගත්තේ නැතත් කමන්නේ එයාලා මෙන්න මේ ටීම් විදිහට හැදිලා මේ දේ පුළුවන් තරම් මොකද අපි මේ කරන්නේ හිට වෙන්නවත් වෙන කිසිම දෙයක දන්නේ නැමේ මේ පණිවිඩයක් දෙන්න මේක ලංකාවේ සීරම දාන පණිවිඩයක් දෙන්නේ මේ දේ කරන්න මේක මෙහෙමයි තීරුම් ගත්ත පුද්ගලයා දැන් ගොඩක් එක්කව වෙලා ඉන්නවා මේකර මේ ඒක නිසා සතුටුයි ඉතින් මේ අපි දෙන්න පටන් ගත්ත වැඩේ තව ගොඩක් ඉස්සරහට අපි හිතන අපි දෙන්න නැතත් මේක ඉදිරියට යයි මේ සතුටුයි අපි වැඩේ කරමුද පුළුවන් විදියට කට්ටියට ටීම්ස් පැහැදිලා මේක කරන්න පුළුවන් ඒ වගේම මේ මේ පිළිසටත් අපේ අපේ ස්තුතිය පුදල ගන්න ඕනේ මොකද මේ අර මේ කරන කැපවීම වෙනුවෙන් මේ අනිවාර්යයෙන්ම අර ලොකු පුටු වලින් ඉඳගෙන මේගොල්ලෝ තමයි ඇත්තට මේ ටික හැමදේම ලස්සන තියාගන්න මිනිස්සු ලොකු පුටු වලින් ඉඳගෙන ඕඩර්ස් දෙන කට්ටියට වඩා ලොකු දෙයක් මේගොල්ලෝ කරනවා ඉතින් ඒගොල්ලෝ මොකද මේගොල්ලෝ හින්ද තමයි ඇත්තට මේ හැමදේම ලස්සන වෙන්නේ ඒ දේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේගොල්ලෝ මෙහෙම ඉන්න පුළුවන් නමුත් මේගොල්ලෝ හින්ද තමයි මේ පරිසරය තුල කාට හරි ඇවිල්ලා මෙතන පුටුවක් හරි තියාගෙන ඉඳගෙන ඉන්න පුළුවන් වාතාවරණය හදලා දෙන මිනිස්සු ටික තමයි මේ ඉන්නේ පුටු වලට පේන්නේ නැතුනට අපිට පේනවා හැමදාම මේගොල්ලෝ කරන දේ
මොකද ලොකු ශ්‍රමයක් මහන්සියක් දරනවා සමහරක් ඉර කාලා බීලා නැහැ මොකටම පුළුවන් මේ ගොඩක් ලාට පුටුවක් තියාගෙන ලස්සන කතා කරන්න විතරයි හැබැයි ඊට පස්සේ කියනවා බෝතල විසික් කරලා දාලා මේවා මඩ කරලා ජරා කරලා කියලා හැබැයි ඒක ක්ලීන් කරන්නවත් පිරිසුදු කරන්නවත් කවුරුත් මහන්සි වෙන්නේ නැහැ මේ ඉන්නේ එහෙම පිරිසුදු කරන්න මහන්සි වෙන උදවිය ඉතින් ඒ ස්තුති කරන ලංකාව ලස්සන කරන උදවිය කෙලින්ම අනිවාර්ය ලංකාව ලස්සන කරන උදවිය කටින්නේ මේ ශ්‍රමයෙන් දායකත්වය වැඩින් වැඩින් ඉතින් අපි එනම් අද දවසේදී දියවන්න ඔය මාළු අල්ලනවා අපිට පුළුවන් විදිහට නයි ෆිෂ්ල හරි ඉන්න විලෝපික මත්සෙයින් අල්ලලා දෙන කට්ටියට හදන්න දෙමු පණෙන් අම්ම වැඩේ එනම් जलाशयो මේ නයිෆ් ෆිෂ් කියන කට්ටිය මේකේ ගොඩක් බෝ වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ. දැන් මෙතන තියෙන මේ බෝට් එකෙන් තමයි ගොඩක් වෙලාවට මේක අලුත් නිර්මාණයක් හරිද? මේ මල්ලි තමයි හැදුවේ අපි වාගේ නම කියන්නේ විස්තර කියන්න. මගේ නම ප්‍රමිත් अमीन मालबे दैनट डिग्री करना मेकट्रॉनिकली आट अभी मे वे ऐडी कावे मे अंडर वोटर कैमरा कटी बोटे मम ओगर मे हॉबी एगट मे अभी अलग तीनों मे लेकिन मे मे वे इक मम पावचे मूदा मम यदि पेतम्मया मालू मंद वीडियो दर मंगे मुगदे एलिगेटर्स लगे अने क्रियात्मक දෙපැත්ත දානවා නම් අපිට අතෙන්ද දාලා කියන්නේ අට අටින් ගන්නත් පුළුවන් නැත්නම් උඩින් ගන්නත් පුළුවන් කියන්නේ උඩින් වීව් එක ගන්නත් පුළුවන් යට කියන්නේ අnder water ගන්නත් පුළුවන් දැන් මේ කැමරේ ගහන පල්ලෙන් සෙට් කරන්න පුළුවන් පුළුවන් රයිට් අපි වැඩ කරන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක තමයි රිමෝට් කන්ට්‍රෝලර් නේ රිමෝට් කන්ට්‍රෝලර් එක අපි මේකේ live videos ගන්න පුළුවන් live videos ගන්න පුළුවන් දැන් අපි මේ මාළු අල්ලනවා වගේම දැන් අද දවසේ ඉවර වෙගෙන යන්නේ අතුම්මනී මිෂන් එක මෙහෙම ඉවර වෙගෙන යනකොට අපි කියන්න දෙයක් තියෙනවා මොකද තමයි ඒ තමයි ඇක්වේරියම් හිමියන්ට නැත්තම් මේ මාළු කඩවල වලට කියන්න දෙයක් තියෙනවා වැතුම් කියන්න දෙයක් තියෙනවා කියන්නේ ඇත්තටම ඇක්වේරියම් කරන කට්ටියට කියන්නේ මෙහෙමයි මොකද සමහරක් කට්ටියගේ චෝදනා එන්න පුළුවන් මේක ඒගොල්ලන්ට පහරක් ගහනවා වගේ කියන්නේ ඒගොල්ලෝ හැමදෙස්සෙම දැන් කට්ටිය මොකද අවධානය යොමු වෙනවා වාළු ඉන්නවා වැව්වල අපි අල්ලනවා පෙන්නනවා ඒකින්ද කාටවත් දොසක් කියනවත් කාටවත් වරදක් පටවනවත් නෙමෙයි පොඩ්ඩක් ඇක්වේරියම් එකකින් දෙනකොටත් මාළුවෙක් දැනුවත් කරලා දෙන්න ඒ වගේම කවුරුන් හෝ හදන්න ගන්නවා නම් මාළුවෙක් ඒ මාළුවා ගැනත් ඒගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලලා කඩ හිමියාගෙන් අහලා විස්තරේ එහෙම නැත්නම් කාගෙන් හෝ අහර දන්න පුද්ගලෙක්ගෙන් අහලා ඒ මාළුවා ගැන හරි විස්තරයක් දැනගෙන හදනවා නම් හොඳයි කියලා හිතනවා ඉතින් මොකද නැත්තම් අමනාප වෙන්න එපා කාටවත් පහරක්වත් කාටවත් සිත් විදීමක් සඳහාවත් කරන දෙයක් නෙමෙයි අනිවාර්යයෙන් මේ වගේ ඇක්වේරියම්ස් කියන්නේ ඉතින් මාළු විකුණන තැන් අපි නැවත නැවතත් කියන්නේ ඇක්වේරියම්ස් වලට ගැහිමක් හෝ මල මේ ප්‍රහාරයක් එල්ල කිරීම නෙමෙයි මෙතන අපේ තියෙන බලාපොරොත්තුව මූලික අරමුණ
මෙතන අපි පෙන්වා දීමක් විතරයි මෙහෙම දෙයක් තියෙනවා මොකද මේ 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 කතන්දරය ඇදෙන්න මූලිකම හේතුනේ ඇලිගේටර් ගා එක්කෙනෙක් අහුවිච්ච එක. ඉතින් ඒකේ අපි ඇලිගේටර් ගා දෙන්නෙක් ඇල්ලුවා. සමහරු ඒකටත් මේ ඔය කියලා තිබ්බා පළවෙනි ඇලිගේටර් එක්කෙනාම තමයි මේ වීඩියෝස් මම දාලා තියෙන්නේ කියන දෙන්නෙක් ඇල්ලුවා. ඉතින් එතනින් පස්සේ විච්ච සිදුවීම් එක්කලා තමයි දැන් මේ වෙනකොට අපිට මේ විදිහට පෙන්න පෙන්න යන්න උනේ. ලංකා පුරාම ඉන්නවා එක එක විලෝපික වර්ග ඉන්නවා බෝ වෙලා තිනවා. ඉතින් ප්‍රශ්න කීපයක් තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම කිය යුතුම දේ තමයි නැවත නැවතත් කියන්නේ කාගේවත් බඩට පහරක් ගැසීමක් නොව. ඒ කියන්නේ කාගේවත් ඇක්වේරියම් එකක් මාළු ෂොප් එකක් ඒ කියන්නේ විසිතුරු මසුන් විකුණන පුද්ගලයෙකුටවත් හදන කෙනෙකුටවත් අපි මේකෙන් කිසිදු හානියක් කරන්නේ නැහැ. වැරද්ද ඒ කියන්නේ මෙතන අපි පොඩි දැනුවත් කිරීමක් විතරයි ගන්න. මොකද මෙතනදී මේ අල්ලන්න ආවහම උනත් ප්‍රශ්න ඇති වෙනවා. දැන් ඕගලන්ට මේකෙන් tire පිටුපස තියෙන කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටියගෙන් මේ මොකද වටපිටාව මිනිස්සු දන්නේ නැහැ. ඉතින් මේ දේවලුත් අපි දැනුවත් කළේ ඒ වගේ මේ වීඩියෝ එක දාන්නේ ඇත්තටම තව මිනිස්සෙක් දැනුවත් වෙන්න ගොඩාක් කට්ටිය මෙහෙම මාළුවෙක් ඉන්නවද කියන එකවත් දන්නේ නැහැ රටේ ලෝකේ. ඉතින් මේක අපි පොඩි පණිවිඩයක් විතරයි ඇත්තටම මේ දෙන්නේ. චුට්ටක් ඔලුවර ගන්න අවධානෙන් ඉන්න නැවත නැවතත් කියන්නේ ඉතින් කාටවත් මඩ ගැසීමක් නොව. අපි ආසින්ද තමයි අපි ඇක්වේරියම්ස් වලට ගිහලා මොන්ස්ටර් ෆිෂ් හරි මොනවා හරි මාළු කෙනෙක් ගන්න. හැබැයි ඒ ගන්නකොටත් අවබෝධයෙන් ගන්න එහෙම නොතින් කිසි ප්‍රශ්නයක් නැතුව මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ දේවන්නාව විතරයි කා කියන දේවල් තියෙනවා. කියන දේවල් තියෙනවා කියන මොකද දැන් මේ වෙනකොට ඉන්න මාළු ටික අයින් කිරීමේ හැකියාවක් නැහැ. පුළුවන් නම් අලුතින් එකතු කරන මට්ටම අඩු කරගන්න ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද තව වර්ග අලුතින් දෙන්න එපා. මේ වෙනකොට මම හිතේ 150 විතර ප්‍රමාණයක් ඉන්නවා. ඒකින් ද අලුතින් තව මොනවා හරි වැරයිටියක් දානන්න ඉස්සෙල්ලා හොඳයි කියන්න අවශ්‍යම දෙයක් තමයි අතර මේ වීඩියෝ එකේ සතුටුදායක දෙයක් තියෙනවා. මොකද මට කිහිප දෙනෙක් කතා කරලා මාළු සම්බන්ධව ඇහුවා අයියේ මෙන්න මේ මාළුවා මට හදා ගන්න බෑ මම වැවකට දාන්න හදන්නේ මම දාන එක හරිද වැරදිද කියන එක ඇහුවා. ඊට පස්සේ මම ඒගොල්ලෝ කස්ටමර්ස්ලාට මං දුන්න සම්බන්ධ කරලා නෑ මල්ලියෝ වැවකට දාන්න එපා මෙන්න මේ මාළුව මෙහෙම දෙන්නයි කියලා. ඉතින් ඒ වගේ දේවලුත් උනා. අතරම ඒක කියන්නේ සතුටුයි කියන්න පුළුවන්. මොකද මේ කියන්නේ යම්තාක් මට්ටමකට පොඩි දැනුවත් වීමක් වෙලා තියෙනවා අතරම කරගන්න බැරිකොට ඒගොල්ලෝ හදන්න නැතිකොට ඒගොල්ලෝ ටක් ගාලා අහනවා ආයි කෝල් කරලා ඉවරලා මේ අයියේ මෙහෙමයි මේ මාළුව දාන්න දෙපාද කියන එක සතුටින් ඉතින් පොඩි පණීරයක් හරි සමහර කට්ටියගේ ඔළුවලට ගියාට අනිවාර්යෙන් කිය යුතු දෙයක් තියෙනවා. මොකද කිය යුතු දෙයක් කියන්නේ ඇලිගේටර් ගා අපි අල්ලපු වැවේ වැවේ කියන්නේ එදා පොඩි මීටින් එකක් තිබ්බා. ওই මීටින් එකේදී අපිට ආපු චෝදනාවක් තමයි උඹලා ෆේමස් වෙන්න උඹලා ඇලිගේටර් කරලා ගෙනල්ල ඉවරලා දාලා නැවත අල්ලනවායි කියලා. ඉතින් එහෙම චෝදනාවකුත් ආවා. ඉතින් ඒක එහෙම බොළඳ මානසිකත්වයක් ඇත්තටම තියෙන මේ අපි ඇත්තටම මේක කරන්නේ මේක ඇත්තටම රටට දෙන පණිඩයක් විතරයි මේ වෙන කිසිම අරමුණකින්වත් කිසිම දෙයකින්වත් අපි ඒක මේ ප්‍රසිද්ධ වෙන්නවත් අපි කිසිම දෙයකින් නෙමෙයි මේක තව මේ දේ කරන්න එපා මේ විදිහට වෙනම මේ දේ කරොත් කියලා රටට දෙන පණිඩයක් විතරයි මේක. මොකද ඇත්තටම සතුටුයි අපිත් එක්ක ගොඩාක් කට් එකව වෙලා ඉන්නවා දැනට අපිත් එක්ක නැති වුණත් ගොඩක් ටීම් හැදිලා තියෙනවා ඒකන සන්තෝෂයි. අර කතන්දරේ අපි ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නවත් කිසිම දෙයක් කරන්නේ මේ රටට දෙන පණිඩයක් විතරයි. මොකද අපි මාළු අල්ලනකොට මේ ප්‍රශ්නාව ඒ කියන්නේ කට්ටිය මෙයා මුන් බිස්නස් එකක් කරනවා මුන් හොඳට හම්බ කර ගන්නවා මේ මේ දවල්ට නොකාරුවී අපි ඉඳලා මෙතනට ඇවිල්ලා මෙතන මේ මෙතන වෙන දේ වෙනම කතන්දරයක් ඇත්තට. මොකද මෙතන එඩිට් කරලා වීඩියෝ එකක් යන්නේ. ඉතින් ඒක හින්දා මේ කියන්න ඕනේ ඉතින් අපි කන කට්ට වෙනම දෙයක්. ඔව් ඉතින් ඒ කට්ට කාලා තමයි මේ පණිවිඩය ගේන්නේ. ජනප්‍රිය වෙනව නම් මේව නෙමෙයි කරන්නේ. සාමාන්‍ය ජනප්‍රිය වෙන කට්ටිය ඔයගොල්ලෝ දන්නවා YouTube එකේ හරි කොහේ හරි ජනප්‍රිය කට්ටිය මොනවද කරන්න කියලා. We'll be right back.
කතා කරලා අහනවා මොකද්ද බං උඹලා මේ කරන වැඩේ හරිද මොකද්ද මේ විහිළුව ඔහොම අහන පුද්ගලයෝ ඉන්නවා ඒ කියන්නේ ඒ වගේ මේ එක එක මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු ඉන්නවා උඹලාට පුළුවන්ද බං ඕක ඉවරයක් කරන්න ඕක කොහෙද කරන්න කියලා හැබැයි මෙහෙම ගොඩාක් දුරට අපි ඒ ගිය තැන් වල ඉන්න ඉහළ පැලැන්තිය කියන්නේ සාමාන්‍ය හොඳ මට්ටමක ඉන්න පුද්ගලයෝ තමයි අහන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ නොදන්න කමින් අහන්නේ ඒගොල්ලෝ අපිට හිනා වෙනවා උඹලා මොකද්ද කරන්න කියන නමුත් මෙහෙම දෙයක් කියන්න ඕනේ මොකද නයිෆ් ෆිෂ් එකනේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලොකු විතර ප්‍රමාණයක් දානවා ලොකු කැට ප්‍රමාණයක් හැදෙනවා ඉතින් ඒ අල්ලන එකකින් හෝ සාමාන්‍යයෙන් අපි කිව්වොත් විතර 2000 3000 දැම්මොත් ඒ එක්කෙනෙක්ව හරි අයින් වෙනවා කියන්නේ තව ඉස්සරහට එන්න තියෙන ප්‍රමාණයක් අඩු වීමක් අපි දෙන්න ඇතුළු ඒ දේ විතරයි මේ කියන්න ඕනේ මොකද නැතුව මේක අපිට සම්පූර්ණ ඉවර කළ නොහැක ඒක අපි දන්නවා ඒක පැහැදිලිවම කියන්න ඕනේ මොකද නැත්නම් අභූත චෝදනා එනවා එක එක කට්ටියක මොකද ලංකාවතුල ඉන්න පිරිස් වෙන එක 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 මාධ්‍යයේ මිනිස්සු ඉන්නවා එක එක මානසිකත්වවල කට්ටිය ඉන්නවා ඉතින් හිතනවා ෆේමස් වෙන්න කරනවා මු මේක කරනවා මු ජොබ් එකක් විදියට මේක වෘත්තිය නෙවෙයි ඇත්තටම මේ කරන්නේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් විතරයි මේක පොඩි දැනුම් දීමක් විතරයි කෙනෙක්ට මේ දේ මෙහෙම තියෙනවා කියන එක මොකද මේ තුලින් ගොඩාක් නොදන්න කට්ටිය දැනගෙන තියෙනවා දැන් මේ වෙනකොට මෙහෙම ප්‍රශ්න තියෙනවා කියන එක ඉතින් සතුට සහ දුක දෙකම එනවා ඉතින් චෝදනා දෙකම එනවා ඉතින් හැමදේම බාර අරගෙන තවත් ඉස්සරහට ඉතින් මේ වැටික් කරගෙන යනවා මොකද අපි මේ වැඩේ රට ගහුණාට මේ ඉන්නේ මේක කියන්න ඕනේ ඉෂාන් අයියා මොකද මෙයත් එක තමයි මම අවුරුදු 6ක් 7ක් තිස්සේ මේ වැඩේ කරේ මේ මොකද කියන්න බැරි විච පුද්ගලයේ හරිද ඊට පස්සේ තමයි අපිට මේ රංග අයවාස සම්බන්ධ වුණා මොකද ඉතින් අපි දෙන්නා කරන කාලය තුල මෙහෙම ගියේ නැහැ කියන්නේ අපි දෙන්නාගේ අපි වැඩේ කරගෙන ගියා ඊට පස්සේ මේ අර ඇලිගේටර් එක අහුවිච්ච එකෙන් පස්සේ තමයි මේ කතන්දරේ දිගින් දිගට ඇදලා ගියේ තවත් ජනතාව අතරට යන්න හේතු වුණේ ඉතින් ඔහම තමයි වැඩේ ඉතින් ඔය විදිහට අපි මොන්ස්ටර්ස් මිෂන් 3 මේ විදිහට ඉවර කරනවා මේ ජලාශයෙන් ඉඳගෙන අපි තව තැනකින් හම් වෙනකන් ගිහින් එන්න මේ සුරතුළු වෙනුවෙන් පෙට් ටොක් අද මේ සෙට් එකත් එක්ක ජයවා